ආසියා මාර්ගයේ දියත්වමින් තියෙනවා. අපි සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් ගත්තොත් ඊයේ දිනේදී එළි වුණා මලික් සමරවික්‍රම ඇමතිවරයා නිර්ලජ්ජිතව මේ රටට අසත්‍ය කරුණු ඉදිරිපත් කර බව. ඒකේ ඊයේ පැවැත්වුණු විශේෂ වැඩසටහනකදී මේ සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහාචාර්ය රොහන් සමරජීව ඉතා පැහැදිලිව පිළිගත්තා මෝඩ් 4, ඒ කියන්නේ හතරවෙනි ක්‍රමවේදයේ වෙළඳාම සඳහා සේවාවන් මේ සිංගප්පූරු ගිවිසුම හරහා විවෘත කරා කියලා. අපි දැක පාර්ලිමේන්තුවේදීත් ඒ වගේම සියලුම මාධ්‍ය සාකච්ඡාවලදීත් මලික් සමරවික්‍රම කියන ඇමතිවරයා තමන් නිර්ලජ්ජිතව මේ මෝඩ් 4 ඕපන් කරේ නැහැ. එහෙම නැත්නම් පුද්ගල සංචරණය, සේවාවන් සඳහා පුද්ගල සංචරණය විවෘත කරේ නැහැ කියලා ප්‍රසිද්ධ ප්‍රකාශ කරමින් ඉන්නවා. ඒ ඊයේ දිනේදී ඇමතිවරයාගේ පාර්ශ්වය නියෝජනය කරමින් වැඩසටහනට පැමිණි මහාචාර්ය රොහන් සමරජීව ඉතා පැහැදිලිව පිළිගත්තා මෝඩ් 4 වල එක කොටසක් විවෘත කර බව. ඉතා පැහැදිලි මේ අය තමන්ගේ ගතානුගතිකව එන බොරු කියමින් ජනතාව මුලා කරමින් යන බව. එතකොට ඊයේ අපිට හැකියාව ලැබුණා මේ අය නිරාවරණය කරන්න. ඒකෙන්ද අපි ඉතා පැහැදිලිව කියනවා මේ රටට හානි කරමින් මේ අය ගෙනියන මේ වැඩපිළිවෙල පරාජය කරන්න, ඒ ගෙන යන වැඩපිළිවෙල හරහා වෘත්තීය වේදීන්ට රටේ සමස්ත ජනතාවට වෙන වැඩපිළිවෙල සිදුවන අසාධාරණය නතර කරන්න රජයේ වෛද්‍ය නාලංගික සංගමේ නායකත්වය දෙනවා. ඒකෙදි මුජිබර් රහ්මාන්ලා, අජිත් මාන්නපෙරුමලා හරින් ප්‍රණාන්දුලා මොන විදියට දඟ දැම්මත් රජයේ වෛද්‍ය නාලංගික සංගමයට විවිධ දේශපාලන ලේබල් ගහන්න හැදුවත්, ඒ අය දේශප්‍රේමීන් වෙන්න හැදුවට ඉතා පැහැදිලිව රජයේ වෛද්‍ය නාලංගික සංගමේ ශ්‍රේෂ්ඨාවරයේ ප්‍රකාශයටපත් කළ අවසානයි අපිට පැහැදිලිව පේන දිනවා මේ අය අඩුම ගානේ දේශපාලඥයන දිනවන ප්‍රධාන සුදුසුකමක් වෙන එක තමයි කාරණා අධ්‍යයනය කරන්නේ. දෙවැනි එක කාරණාවක් කියවන්නේ නැහැ. ඒ වගේම මේ සඳහා අවශ්‍ය කරන පොතපත පරිශීලනය කරන්නේ විතරක් නෙමෙයි, වාචාලකමට යම් කෙනෙක් කියවපු කෙනෙක් මේකන හදාරපු කෙනෙක් කියන දේ අහන්නවත් මේ අයට සදාචාරයක් නැහැ. ඒ වගේ දේශපාලඥයන් පිරිසක් එක්ක මේ යන රට මේ යන ගමන නතර කළ යුතුව තියෙනවා. ඒ සඳහා රජයේ වෛද්‍ය නාලංගික සංගමය නායකත්වය දෙන්න සූදානම්. ඒ සඳහා ගෙන යන වැඩපිළිවෙළක් සඳහා රජයේ වෛද්‍ය නාලංගික සංගමය ඉදිරියට දෙන්න සූදානම්. ඒක අපි ඔප්පු කරමින් ඉන්නවා. ඒ නිසා යම් කෙනෙකුට එක කාලෙක රජයේ වෛද්‍ය නාලංගික සංගමයට දේශද්‍රෝහීන් කියලා ගහන්න හැදුවා, දැන් මහින්දවාදීන් කියලා ගහන්න හදනවා. මේ සියල්ල තව ඒ අයගේ තමාගේ ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ තියෙන කාක්කල් පමණයි. ඒ නිසා රජයේ වෛද්‍ය නාලංගික සංගමය අර හරිතාලුත්ගේ කිව්වා වගේ මේ රට දාලා යන සූදානම් නැහැ. මේ රට රටක් විදිහට කෙලින් හිටවන්න, ඒ රට ලෝකයේ තුල සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් බබළුවා මෙන්ම රට සමස්ත ලෝකයේ සුල බබළවන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළක් ඉදිරියේදී එළි දක්වන්න සූදානම් කරනවා. ඒ වගේම මේ විදිහට ප්‍රතිපත්ති නැතුව සේවාවන් විවෘත කරලා රට විකුණන්න, එහෙම නැත්නම් රටේ වෘත්තියන් විකුණන්න පමණක් පත් වෙන ආණ්ඩුවලට ඒ අවශ්‍ය කරන පාඩම් උගන්වන්න රජයේ වෛද්‍ය නාලංගික සංගමයේ සූදානම් වෙනවා. මේකෙදි විවිධ ආයතන දේශපාලන ලේබල් ගහන්න උත්සාහ කරයි. හැබැයි රජයේ වෛද්‍ය නාලංගික සංගමයේ තීන්දු తీරන අරන් තින්නේ රටේ සමස්ත මහජනතාව වෙනුවෙන්. එහෙම නැතුව ආණ්ඩු හදන්නවත්, ආණ්ඩු රකින්නවත්, ආණ්ඩු පවත්වාගෙන යන්නවත් රජයේ වෛද්‍ය නාලංගික සංගමයේ කිසිදු බැඳීමක් නැහැ. ඒ අනුව තමයි රජයට බලපෑම කරන්න අද සංකේත වැඩ වර්ජනක් ආරම්භ කරා. මාසයකට අධික කාලයක් තුල දැනුම් දීමක් කරලා තමයි මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ වුණේ. ඒ ඉතාමත්ම සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඉතාම අවාසනාවන්ත විදිහට මේ රටේ පාලකයන් නෑසූකන්ව ඉන්නවා. ඒ අයට මේ ක්‍රමවේදයට තේරෙන්නේ නැත්නම් එතනින් එහා ගිය වෘත්තීය සමිති ක්‍රමවේද, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග, එහෙමත් නැත්නම් ජනතා පෙළ ගැස්වීම් වලින් ඒ අයගේ ඇස්කා නැරවණ හැටි රජයේ වෛද්‍ය නාලංගික සංගමයේ අධ්‍යක්ෂකවෙන් දන්නවා. ඒ ක්‍රියාමාර්ග හෙට දිනේදී ක්‍රියාත්මක වෙන එක වළක්වන්න රාජ්‍යයට නොහැකි වෙයි. ඒ නිසා අපි නැවතත් අවධාරණය කරනවා අතිගරු ජනාධිපතිතුමාට තවමත් මේ සඳහා ඉඩ කඩ තියෙනවා. එසේ නොවන්නේ නම් රජයේ වෛද්‍ය නාලංගික සංගමයේ සියලුම වෘත්තීය වේදිකාණ්ඩ සමග අද දිනේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය කාණ්ඩ අපිත් සමග එකතු වෙනවා පෞද්ගලික අංශේ පවා. එයින් එහාට ගිහිල්ලා ඉතුරු වෘත්තීය වේදිකාණ්ඩ මේ සම්බන්ධයෙන් දැනුවත් කරලා පුළුල් ජනතා පෙළ ගැස්මක් සූදානම් කරන්න රජයේ වෛද්‍ය නාලංගික සංගමය සූදානම් වෙලා ඉන්නවා. අද හවසට බලන්න
අදවසර පෞද්ගලික අංශයේ සේවාවන් සපයන වෛද්‍යවරුත් මේකට සම්බන්ධ වෙනවා. කොහොමද කියලා පොඩ්ඩක් කියන්න බැරිද මාත්‍ය අහුවාම හංගන්න දෙයක් නෙයිද වෛද්‍ය පෞද්ගලික අංශයේ පමණක් සේවය කරන වෛද්‍යවරු මේ කාරණේදී වෘත්ති සමිති ක්‍රියාමාර්ගයෙන් නිරත වෙනවා. දැන් මෙච්චර කාලයක් සාමාන්‍යයෙන් රාජ්‍ය වෛද්‍යවරු විතරක් කරාම රාජ්‍ය අංශයේ සේවාවන් තමයි නතර වුණේ. ඊට අමතරව රජයේ වෛද්‍ය නායක සංගමේ සමාජිකයෝ තමන්ගේ පෞද්ගලික සේවාවන් වල යෙදුන්නේ. මෙවර මෙතනින් එහා ගිහලා අනෙක් සංගම්වල අයත් පෞද්ගලික වෛද්‍ය සේවාවන් වල යෙදෙන්නේ. ඒ වගේම පෞද්ගලික අංශයේ අති බහුතරයක් වෙන වෛද්‍යවරුත් ඒ සඳහා පෞද්ගලික අංශයේ සේවාවන් වලින් ඉවත් වෙනවා. පෞද්ගලික රෝහල් වල ඔබතුමා වගේම මාධ්‍යවේදී කැටියට මේකේ තියෙන කොටස් තුන අඳුර ගන්න එපැයි. ඔබතුමා ප්‍රශ්නයක් අහනකොට පෞද්ගලික අංශය කොහොමද නෑ මේ වෙන ඉතින් මම කියන එක අහගන්නකො. පෞද්ගලික අංශය කොහොමද සේවා සපයන්නේ? රාජ්‍ය අංශයේ වෛද්‍යුරු කියලා පෞද්ගලික අංශයත් වැඩ කරනවා. පෞද්ගලික අංශයෙන් වැඩ කරන වෛද්‍යුරුත් ඉන්නවා. ඒතර පෞද්ගලික අංශයෙන් වැඩ කරන විශේෂඥ වෛද්‍යුරු අපිට දැනුවත් කරලා තිනවා. ඒ අය පෞද්ගලික අංශයේ සේවාවන් වලින් ඉවත් වෙනවා කියලා. හදිසි අනතුරු සේවාවන් පවරන පවත්වාගෙන යනවා කියලා. ඔය අය සාමාන්‍යයෙන් හතරෙන් පස්සේ පටන් ගන්න. අනිකුත් කටයුතු නවත් වෙනවා. ඒක ඔබතුමා ඊයේ මං හිතන්නේ හිරු ටීවී එකේ බලේ වැඩසටහන දැක්කනම් ඒ අදාළ දන්නවයි කියන මුජිබර් රවුමාන් නැමැති මන්ත්‍රීවරයා ඇවිල්ලා ගියා මම පිටු ටික කියවලවත් නැහැ කියලා. ඉතින් අපිට කියන්න තියෙන්නේ දැන් සාමාන්‍යයෙන් අපි දැකලා තින්නේ පාරේ දැන් අර සුනකියෝ කියන සත්තු ඒ සත්තුන්ට පුරන්න හේතුවක් ඕනේ නැහැ. ඉතින් ඒ වගේ පිරිසක් අපේ රටේ දේශපාලනේ බාර ගන්නකොට අපි සතුටු නැහැ. එයා පැහැදිලිව කිව්වා එයා ඒක කියවලා නැහැ කියලා. ඉතින් කියවලා නැත්තම් කොහොමද ඒකේ තියෙන හොඳ නරක දන්නේ? ඒක කියෙව්වයි කියන හැදුවයි කියන මහාචාර්ය රොහන් සමරජියෝ කියනවා මේ දන්නේ නැහැ කියලා. කෝට්ස් මොනවද කියලා දන්නේ නැහැ. එතකොට එයාත් සමහරට දන්නේ නැහැ. එතකොට කවුද දන්නේ? එතකොට අපේ ගිය අය අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි වුණා. ඉතාල පැහැදිලි මේ අය මේ එයා හොඳටම දන්නවා මේකෙන් රටේ සේවාවන් විකුණනවා කියලා. මම ඒකයි කිව්වේ මලික් සමරජියෝ ඇමතිවරයා. හරිනම් සිය අමාත්‍යතුරෙන් ඉල්ලා අස්වෙන්නවා. ඉතා පැහැදිලි ප්‍රකාශයක් කරා මේ හරහා මෝඩ් 4 ඕපන් වෙන්නේ නැහැ කියලා. ඔයාලා ජනමාධ්‍ය වේදිකාවට දකින්නේදී මෝඩ් 4 ඕපන් වෙන්නේ නැහැ කියලා. ඊයේ බලේ වැඩසටහනේ රොහන් සමරජි මහාචාර්යවරයා ඉතා පැහැදිලිව කියනවා මෝඩ් 4 වල කොටස් දෙකක් විවෘත වෙනවා කියලා. එතකොට එහෙමනම් එකෝ රොහන් සමරජිව මහත්මයා බොරු කියන්න ඕනේ. එහෙම නැත්නම් මලික් සමරජි ක්‍රමතුර බොරු කියන්න ඕනේ. එතකොට අපිත් දකින්න දේ තමයි මෙහි මෝඩ් 4 වල මූලික අධීර දෙක විවෘත වෙනවා. එතකොට අපි අහන්නේ මේ වෛද්‍යවරු මේක කියවලද නැද්ද කියන්නේ නැතුව කියෝපු ඇමතිවරයා ඇවිල්ලා දැන් කියන්න තමන් කියපු දෙයට සමාව ගන්නවද? එහෙම නැත්නම් තමන් මොකද ඒක වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ගය කියලා. එහෙම නැත්නම් හැංගිලා ඉන්න බෑ හැමදාම. ඔබතුමාලා මට කියන්න දැන් යුද්ධයක් තිබුණා රටේ. යුද්ධේ තියෙනකොට ඒ පැත්තෙත් සිවිල් ජනතාවත් ඉන්නවා. එතකොට මේ පැත්තේ ඉන්න සිවිල් ජනතාවත් යම් ප්‍රමාණයකට මේ යුද්ධ නිසා කම්පණයට පත් වෙනවා. යුද්ධේ පවතින නැතු සාම සාකච්ඡා විතරක් තියෙන කාලෙට කවුරුත් බයක් නැතුව ඉන්නවා ඇති. හැබැයි එහෙම සාම සාකච්ඡා තිබුණයි කියලා අවසානයේදී උනේ රටේ ත්‍රස්තවාදීන් ග්‍රහණයට ලතු කරමින් තිබුණා. එතකොට යුද්ධයක් තිබුණා. යුද්ධේ තියෙනකොටත් යම්කිසි තිගැස්මක් යම්කිසි ඒ කියන්නේ පීඩාවටපත් වීමක් සිද්ධ වෙනවා. යුද්ධේ පවතින ප්‍රදේශවල ඉන්න අය වගේම යුද්ධේ පවතින නැති ප්‍රදේශවල ඉන්න. නමුත් අවසාන යුද්ධය ඉවර වුණාම සමස්තය ඒක භුක්ති විඳිනවා. ඒතර මේකෙදි රජයකට මාසයක් තිස්සේ කියලා තියෙනවා. ඒතර මාසයක් තිස්සේ ඔබතුමාලා දන්නද දැන් ඔයාලා තමන්ගේ ගෙදර දරුවට උනත් මාසයක් එක දෙයක් කියලා. අහන්න නැත පොඩි පාරක් ගහන්න වෙනවා. හැබැයි ගහනකින් අදහස් කරනවද දරුවව මරන්න? ඒකෙන් අදහස් කරන්නේ දරුවව හදාගන්න. එතකොට මේ රටේ ජනතාව තමයි මේ නියෝජිතින්ව පත් කරන්නේ. එතකොට ජනතාවට අහිතක් වෙන දෙයක් වෙන්න යනවය. ජනතාවට යම්කිසි අපහසුතාවයක් වෙන්න යනවයි කියලා තේරෙනකොට මන්ත්‍රීවරු හැටියට ඇමතිවරු හැටියට කරන්න ඕනේ මොකද්ද? මේ කාරණයට හේතු වෙච්ච කාරණේ හොයලා ප්‍රතිකාර මෙහෙදේ. ඒ වෙනුවට කරන්නේ මොකද්ද? අජිත් මාන්නප්පේරු මන්ත්‍රීතුමා, මුජිබර් රහමාන් මන්ත්‍රීතුමා, හරින් ප්‍රනාන්දු ඇමතිතුමා ඇවිල්ලා කියනවා මේක රට වෙනුවෙන් කරන ගන්න අපි තරුණයෝ හැටියට අත්වල් බැඳ ගන්නවා කියලා.
තරුණකම කෙසේද අත්වල බැඳගත්ත හැකිනේ. එතකොට අත්වල බැඳ ගන්න අපි කිව්වා හේතු. මේක සිංගප්පූරු කිව්සුමෙන් අපිට අවාසි වෙනවා. මේක කරොත් එම රටට විනාශයක් වෙනවා. මේ වෛද්‍ය සභාවේ තියෙන ස්වාධීනත්වයට අත තියලා තියෙන එක අද හොඳටම පේන තියෙනවා. දේශපාලන නාටක එලි දක්වනවා. එතකොට වෛද්‍ය අධ්‍යාපනය අවම ප්‍රමිතිය ගැසට් කරන්නේ නැහැ. එතකොට බදුබරින් මේ රෝගී ජනතාව රෝගී වීමම බදු අය කර ගැනීම ක්‍රමවේදයක් කරලා පාවිච්චි කරනවා. වෙන රටවල බදු වලින් නිදහස් කරන ඒවා. එතකොට මෙන්න මේවා රටට බලපාන කාරණා. එතකොට අද දින වින පුවත්පත බැලුවොත් එඩිටෝරියල් එක. ඒකේ පැහැදිලිව කියනවා. මේ රටේ ප්‍රශ්නකට තමයි මේ වෛද්‍ය රෙලියට ඇවිල්ලා දින්නේ. තමන්ගේ වෘත්තීය ප්‍රශ්නකට නෙමෙයි. එතකොට එහෙම අවස්ථාවක රට වෙනුවෙන් එලිබයිද්දී මේ ඇමතිවරු නන්දොඩ වුණා සමහරු කරන්නේ අපේ සභාපතිතුමාට දුරකට ඇමතුම් ගන්නවා. දැන් මේ රටක් දන්නවා තුන්වෙනිදා ස්ට්‍රයික් කරනවා කියලා. ඒ නාට්‍ය පෙන්නනවා. ඒ සමහරු දන්න එකම දේ තමයි මේ මේ මීඩියාකට ඇවිල්ලා ෆෝන් එක රින් කරන එක. ඒ අරුණා වෙන දෙයක් දන්නේ. ඉතින් ඒකද අපි කියනවා මේ නාට්‍ය පෙන්නපු කාලේ ඉවරයි. ඒ නාට්‍ය වලට වෘත්තිවේදීන් අහුවෙච්ච කාලෙත් ඉවරයි. මේ රටේ ජනතාව රවට්ටපු කාලෙත් ඉවරයි. ඒකද හොඳට මතක තියාගන්න ඕනේ. මේ ජනතාවට යම් කිසි පීඩාවක් සිදු වුණා නම් ඒ පීඩාව ඔය උපහාර උත්සව තියෙන ඇමතිවරු උපහාර උත්සව තියෙන තමන්ගේ නම පෙන්න ඇමතිවරු ඒ වගකීම බාර ගන්නවා. අපි මාසයක් මේක දැනුවත් කරා. ඒ මාසය තුරුද විසඳන්න බැරි නම් එවන් රජයක් අසමත්. එවන් රජයක ඇමතිවරු අසමත්. ඒ ඇමතිවරු බොරු නම් කියන්නේ එවන් රජයක් අසමත්. ඒක තමයි සත්‍ය තමයි. මට තේරෙන්නේ නැවා කියන එක. බුද්ධිලික අංශය සහ රජේ අංශය තියෙනවනේ. ඔබතුමාලා එක්තරා උද්දීප උද්දීයක් කරන්නේ. සාමාන්‍ය අපි දකින්න තමයි පෞද්ගලික අංශය තමයි මොකද අර දඟලන තියෙන හැකියාව වැඩි. ඒ අයට නිදහස වැඩි. දැන් මාධ්‍ය ආයතන අර බලන්න. එයාලා රාමුවක් ඇතුලේ ඉන්නේ. කවුද? බුද්ධිලික අංශය. පෞද්ගලික අංශය. ඔව් එතුමා කියන්නේ මේ අපි කරන රැකියාව සම්බන්ධයෙන්. ඔයිද මේ රැකියාව සම්බන්ධ කාටවත් නීති නෑ. මම හිතන්නේ එහෙම මහාන වෛද්‍යවාසිකම් පෞද්ගලික අංශේ රාජ්‍යංශය කියලා වෙනස් කරන්න බෑ. එහෙම එකක් තියෙනවා නේ ඔබතුමාලා පැමිණිලි කරන්න ඕනේ පෞද්ගලික අංශයට මේ විශේෂ බැඳීම් දාලා තියෙනවා නේද? ඒක වැරදි. මානව හිමිකම් ප්‍රඥප්තිය අනුව ඕනම ක්ෂේත්‍රයක ඉන්න කෙනෙකුට සමාන අවස්ථාවක් තියෙනවා නේද? විශේෂ දෙකලිල කාකට තියෙන්න බෑ. එහෙම කොහොමද? ඒකයි. එතුමාට පේන විදිය වෙන්නේ. එතුමාට පේන විදිය වෙන්නේ නැතිද? කේක් කනාගේ ඒ කියන්නේ දැනුම් තේරුම් තරම අනුව මේ ඒක ඉන්ටර්ප්‍රීට් කරගන්න පුළුවන්. ඉරිදල අපිට හම්බ වෙනවා. එතුමා අපිව හම්බ වෙනවා. එතුමා සාමාන්‍ය සාකච්ඡා දෙන්නේ දිනේ වර්ජණයෙන් පස්සේ. අපි දන්නේ නැහැ මේක. එහෙම එක එක ප්‍රතිපල ඉන්න සුවපතිලා ඉන්න බදුපතිලා ඉන්න එහෙම. අපිට පස්සේ හම්බ වෙන්නේ කියලා ඒක මේ අපි මේ මේ මේක සම්බන්ධයෙන් මේ හම්බ වෙන්නේ. අපි සාමාන්‍යයෙන් මේ පාර නිලවරණේ පත් වෙලා තිනවා ඒ කණ්ඩායම මුණ ගැහෙන්න. සුහදද දන්නේ සාකච්ඡාවක්.